ඉබන් සියල් දෙනාටම සචේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ගිය පාර අපි ඉදිරිපත් කර කාබනික දියර පොහොරේ කෙසෙල් පොතු භාවිත කර ඒක ගොඩක් දෙනා භාවිත කරලා හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා අපිට ගොඩක් දෙනා ප්‍රවසවුවා. ඉතින් අපි අද එකතු වෙලා ඉන්නේ සුදුළුන් නිස්සාරකේ. ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති සුදුළුන් නිස්සාරකේ සකසා ගන්න ආකාරය පිළිබඳ දැනුවත් නැති අයට හරියාකාරව කොහොමද සිදු කරන්නේ කියලා ඔයාලව දැනුවත් කිරීම සඳහායි අපි අද එකතු වෙලා ඉන්නේ. සුදුළුන් නිස්සාරකය ගත්තහම ඔයාලා දන්නවා ගොඩක්ම සුදුළුන් නිස්සාරකයේ රසායනික කාරකයේ විදිහට ගාලික් අම්ලය තියෙනවා. මේක කෘමි මේකේ තියෙන අධික දුගඳ හින්දා මේ කෘමි විකර්ෂකයක් ලෙස මේක යොදා ගන්න පුළුවන් අපිට. ප්‍රධාන වශයෙන්ම දිලීර රෝග, මයිටහානි වැනි රෝගකාරකයන් අපිට සුදුළුන් නිස්සාරකයේ භාවිතයෙන් වළක්වා ගත හැකියි. අපි දැන් බලමු මොනවද සුදුළුන් නිස්සාරකයේ සාදා ගැනීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය මොනවද කියලා. අපි දැන් බලමු සුදුළුණු කෘමි විකර්ෂකයේ සකසා ගැනීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය මොනවද කියලා. ප්‍රථමයෙන්ම සුදුළුණු ග්‍රෑම් 100ක් අපට අවශ්‍ය වෙනවා. ඊට අමතරව ජලය ලීටර් එකක් පමණ අවශ්‍ය වෙනවා අපිට. ඊට අමතරව භූමි තෙල් මේස හැන්දක් අපට අවශ්‍ය වෙනවා මෙම සුදුළුණු කෘමි නිස්සාරකයේ සකසා ගැනීම සඳහා. ප්‍රථමයෙන්ම අපි සුදුළුණු ග්‍රෑම් 100 බ්ලෙන්ඩර් එකක් භාවිතයෙන් හොඳින් අඹරා ගැනීම සිදු කළ යුතුයි. අපි දැන් බලමු ඊළඟට අඹරාගත් පසු සහ ඉතුරු ක්‍රියාමාර්ග සිදු කරන ආකාරය පිළිබඳ. හොඳින් අඹරාගත් සුදුළුණු ග්‍රෑම් 100 අඹරාගත් පසු මේ ආකාරයට තමයි අපි දිස්වන්නේ. ඉන්පසු අපි කලින් අවශ්‍ය ද්‍රව්‍ය විදිහට ලබාගත් ජලය ලීටර් එක මෙම සුදුළුණු ද්‍රාවණයට එකතු කිරීම සිදු කරනවා. ඉන්පසු භූමි තෙල් මේස හැඳි දෙකත් මෙම ද්‍රාවණයට එකතු කිරීම සිදු කරනු ලබනවා. ඉන්පසු මෙම ද්‍රාවණය හොඳින් මිශ්‍ර කර මෙම ද්‍රාවණය පැය 24ක් පමණ අඳුරු ස්ථානයක හොඳින් වසා තැබිය යුතුයි. ඉන්පසු අපි බලමු පැය 24ක් තිබ්බට පස්සේ අපිට කොහොමද මෙම සුදුළුණු ද්‍රාවණය දිස්වන්නේ කියලා. පැය 24ක් පමණ අඳුරේ තිබු සුදුළුණු නිස්සාරකය අපිට මේ ආකාරයට තමයි දිස්වන්නේ. මේදී අපි පළමුවෙන්ම ඉන්පසු සිදු කර යුතු සුදුළුණු නිස්සාරකය හොඳින් පෙරා ගැනීම සිදු කර යුතුයි. අපි දැන් බලමු සුදුළුණු නිස්සාරකයේ පෙරා ගන්න ආකාරය. හොඳින් සුදුළුණු නිස්සාරකයේ පෙරාගත් පසු ඔබගේ ශරීරයේ මයිටහානිය හෝ දිලීල හානිය වැඩිපුර පවතී නම් සුදුළුණු නිස්සාරකයේ එක කොටසකට ජලයේ කොටස් 4ක් බැගින් එකතු කොට ස්ප්‍රේ යන්ත්‍රයෙන් මගින් ශේෂයට ඉසීම සිදු කළ යුතුයි. ඔබගේ ශේෂ්ඨයේ මයිටහානිය හෝ දිලිරහානිය අවම් වශයෙන් පවතින සුදුළුණු නිස්සාරකයේ එක කොටසකට ජලයේ කොටස් 10ක් මිශ්‍ර කර ශේෂ්ඨයට ස්ප්‍රේ යන්ත්‍රය භාවිතයෙන් ඉසීම අපට සිදු කළ හැකිය. දැන් අපි බලමු මෙම ද්‍රාවණය ස්ප්‍රේ යන්ත්‍රයට දමන ආකාරය හා ඉන්පසු ශේෂ්ඨයට ඉසීම සිදු කරන ආකාරය පිළිබඳ. මෙහිදී අපි මෙම සුදුළුණු නිස්සාරකයේ සැකසීමේදී අවසන් අදියරේදී සබන් මේස හැඳි දෙක ජලය ස්වල්පයක මිශ්‍ර කොට මේද අපගේ ස්ප්‍රේ යන්ත්‍රයට එකතු කිරීම සිදු කරනු ලබනවා. ඉන්පසු ජලය කොටස් 4 අපි ස්ප්‍රේ යන්ත්‍රයට එකතු කරගනු ලබනවා. ඉන්පසු ස්ප්‍රේ යන්ත්‍රය හොඳින් මිශ්‍ර කිරීම, ඒ කියන්නේ සෙලවීම සිදු කළ යුතුයි ඇතුළත තිබෙන ද්‍රාවණය හොඳින් මිශ්‍ර වීම සඳහා.
මෙන්න මේ ආකාරයට ස්ප්‍රේයන්ත්‍රය හොඳින් සෙලවීම සිදු කළ යුතුයි. ඉන්පසු ශේෂ්ත්‍රයේ පවතින චාකයේ පත්‍ර හොඳින් තෙමියන ආකාරයට මෙම නිස්සාරකය ශේෂ්ත්‍රයට යෙදිය යුතුයි. අපි සාදාගත් සුදුලුණු කුම්භිකර්ෂකය ශේෂ්ත්‍රයේ මේ ආකාරයට තිබෙන ශාකය තෝරාගෙන අපි එම ශාකයේ පත්‍ර හොඳින් තෙමියන ආකාරයට සුදුලුණු කුම්භිකර්ෂකයේ ඉසීම සිදු කළ යුතුය. පත්‍රයේ උඩපැත්ත සහ යටිපැත්ත හොඳට තෙමියන ආකාරයට මෙම සුදුලුණු කුම්භිකර්ෂකයේ ඉසීම සිදු කිරීමෙන් අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. මං හිතනවා ඔයාලට අද අපි ඉදිරිපත් කර වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම සත්‍ය තවදුරටත් ඉදිරියට මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා සත්‍ය YouTube channel එකත් එක්ක ඔයාලට එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් තාමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අපේ FB page එක සත්‍ය FB page එකට like එකක් දාලා සම්බන්ධ වෙන්න, Instagram සත්‍ය follow කරලා සම්බන්ධ වෙන්න. ඒ වගේම තවදුරටත් අනිත් කට්ටියටත් මේ තොරතුරු බෙදා හැරීම සඳහා පුළුවන් නම් අපේ වීඩියෝ එක share කරලා අපිට සහයෝගයක් දෙන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමේ බලාපොරොත්තු වෙමි. නැවත හමු වෙමු.